මට යන්න කියන්න එපා මං ගියා. නෑ නෑ මෙහෙම දලවැල්ලේ තැනකට මං ගියා මෑණියුන්ට එකපාරට. මේ එකපාරටම මේ ආච්චි වැහුණා. වැහිලි ඉවරලා මේ අම්මා නැන්දම වැහුණා. වැහිලි ඉවරලා ගිහුවා. ත්‍යාගේ ඇඟට වැහුණේ. නෑ නෑ මෑණියුන්ගේ ඇඟට වැහුණා. ඒක සාස්ත්‍රයක් අහන්න ගියා. ඔව් එකපාරට බිම මාරු. ඔව් බිම මාරු මාරුකෝ. මේ මට යන්න බෑ මට යන්න බෑ නෝනා මට කියන්න මේ ඔයාට ලෙඩක් නෑ ඇඟේ මට යන්න එපා කියන්න කියලා මට මුකුත් නෑ කියලා ඔයා කියන්නේ එපා දුව ඉදන් කො නෑ නෑ ඇඟේ ලෙඩක් තියෙනවා එයි මට කන්න දෙ කන්න ප්‍රියක් එන්නේ නෑ අප්‍රිය ගතියයි යන්න කියන්න බා මගේ ඇඟේ ලෙඩක් තියෙනවා දැන් මෙයා එයාම කියනවා නිකන් අපි දැන් මෙයාගේ ඇඟ කෙට්ටු හින්දා නේ එහෙම බැලුවේ කගේද මේ දුවගේ ඇඟ කෙට්ටු වෙන කොච්චර කන්න දුන්නත් ඇගේ ආයේ දුවගේ ඇඟේ ඉන්න එක ගැනද මේ කියන්නේ ඔව් ඔව් අර මෑණියන්ට වැහිලා කියනවා අමනුස්සේ වැහුණා මෑණියන්ගේ ඇඟට යන්න බෑ ගියහම මං කොහොමද කන්නේ මං ඔයාගේ ඇඟ ඉඳන් මස් මාළු කනව ඇඟේ ඉඳගෙන ඇඟේ ලේ උරා බොනවා ඒකින්ද මට යන්න බෑ මේපාර මං ඉඳන්කෝ යන්න ශ්‍රීමා බෝධිට අපෝ බෑ බෑ මං මට යන්න බෑ මංගෝ එක සැරයක් අපි යවුවනේ කිරිවේරටයි ගිහින් ඉඳී නැත්තේ ඇයි ආවේ බෑ මං පිච්චෙනවයි කිව්වා මට මට පිච්චන එක ශ්‍රීමා බෝධිට යන්න බෑ කිව්වා කලුතරට යන්න බෑ කිව්වා කැලණි පන්සලට යන්න බෑ කිව්වා අපි කිව්වා දඹදිව යන්න ආපෝ මට බෑ කිව්වා මං හැවිවා මේ මට බෑ කිසිම අහකට යන්න අප්‍රිය කරේවා මට යන්න බෑ අපි හැව ඇයි යන්න බැරි මං පිච්චෙනවනේ මට ගිහින් ඉන්න බෑ කිව්වා මට ඕනේ ඕගොල්ලොත් එක්ක ගෙදෙට්ට වෙල ඉන්න ගෙදෙට්ට වෙල ඉඳගෙන මෙයා කර ඉඳන් කිව්වා මේ පුතේ ලේලි රණ්ඩු කරවල මං සතුට වෙනවයි කිව්වා ඒකත් බලපෑවා අපිට පෙරේත ලෝකයක් තියෙනවා මේක ඇත්ත සිද්ධියක් ඇත්තට මම මේ කතා කරන්නේ මේක මේ මීඩියම් එක කරා ඒ කියන්නේ ආරුඩ වෙනු කෙනෙක් හරහා මේ දැනගත්තු සිද්ධිය තමයි මේ කතා කරන්නේ ඒ කියන්නේ දුව කෙට්ටු වෙනවා කියලා තමයි ඒක කන්න බෑ කියලා. තවත් දේවල් වෙනවා ගෙදර. එක පාටම මේ බඩු පුපුරලා යනවා. බඩු පුපුරනවා. බඩු? ඔව්. මම ලස්සන ෆිෂ් බෝල් එකක් තිබුණා. මේ කප් එක වගේ ලුගේ පටෝරියන් ගෑව සාලිදී. නමුත් වතුර බින්දු බින්දු ලීක් උනේ. එතකොට ගෙදර එක පාටම මේ තියෙන දේවල් හිතා ගන්න බෑ කුඩු වෙනවා. වීදුරක් ඉසුවොත් අඩිය කපලා තියලා වගේ තියෙනවා. පෙරේත දෝෂ නිසා දැන් වතුර ග්ලාස් වෝට් එක දැන් මෙහෙම උසල ගත්තොත් මේ හිස් එකක් උසල ගත්තොත් අඩිය කපලා තියලා වගේ උඩ කොටසට එනවා වීදුරු කපලා තියලා වගේ ඒ කියන්නේ වීදුරු එහෙම තියෙනවා කැඩෙනවා ඕ ලස්සන පොඩි මේ බෝල් එකක් තිබුණා කැඩෙනවා කැඩිලා නැහැ උසනකොට වීදුරු කොටස එනවා අඩිය තියෙනවා තව එකක් නතර වෙන්නේ ඉතින් ගමන් වෙන මේ මෑතකදී මේ වැඩි දවසක් වුණේ මාසය දිගයි ගියේ දෙහිගුරුදි ග්ලාස් බෝල් එක වතුර වීදුරුවද එහෙම නැත්නම් වතුර නැතුව හිස් වීදුරුව ඕ එතකොට තව මේ ලස්සන පොඩි බෝල් එකක් තුනේ මේ මූඩියත් එක එක පාට පටෝරියන් ගෑව සද්දේ හරියට ගානට පීයෙන් කපල වගේ හරියට ගානට පීයෙන් කපල වගේ මේ එක වෙන් වුණා තව දවසක් කිරි මේ කිරි හට්ටි එක මම නිකන් පොඩි මල් පැලයක් හිටියද ඒක එක පාට උඩ ගිහිල්ලා පොඩි පොඩි කෑල්ලක් හරියට බාධාවල් දෙන ගතිය වගේ ආවා ඒ වුණාට මං කෝ නෑ අපි කොහොම හරි යනවා කියලා ඔය ඔය රාත්‍රී ආපු තැන් වල කට්ටියට ආකරන්න බෑ කිව්වද ගෙදර ඉන්නවත් කිව්වා අපිට නූල් දැම්මා බන්ටම් බේක අපල දැම්ම මෙයා මායි කියන කේතේට කඩලා දැම්මා තියාගෙන ඉන්න ඒ දේවල් අස්කරන් දුන්නේම නැහැ ඒ දේවල් අස්කරන් දුන්නේම නැහැ මෙයා අස්කරන් දෙන්නේ මෙයා හරහට ඉන්නවා නූල් දැම්ම ඊට පස්සේ අපිට කිව්වා පන්සලකට උපාසක දානයක් දීලා සුදු මල් වට්ටිය පූජා කරලා මෙයාට කලුතර බෝධියට යන්න කියලා මේ කලුතරට විතරේ කෝ යන්න පුළුවන් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු බෝධියකට යන්න බෑ කිව්වා පිච්චෙනවයි කිව්වා ප්‍රභාස්වරේ වැඩිකමට ඒවයි ධාතුන් වහන්සේ ඉන්න තැනකට මට බෑ කලුතර බෝධියක් යන්න පුළුවන් කලුතරට විතරක් කිව්වා යන්න හැබැයි කිව්වා මෙයා ආයි ආවොත් ඕගොල්ලන්ට දරුණු විදියට වද දෙයි කිව්වා ඒක තමයි මේ දෙන වැත්තේ යන්න දුන්නේ අස්කරන් දුන්නේ මෑණියන්ට පිහින් වෙනවයි කිව්වා අමෝසෙක් වගේ මෙයා හස්බන්ඩ් එක පාට අවුරුද්දක් වගේ නෝනික මාසෙර වෙනවා මේ ওই ගෑණි මරණවයි ඕව තමයි කියන්නේ දැනට කියන පීයෙන් අන්නේ මරණවයි කියලා කවදාවත් නොකියන වචන කියනවා ඒ කියන්නේ එයා යන්න කැමති නෑ මේ ගෑණි කවුරු හරි ඉන්නවා තාත්තා ඉන්නවා දැන් තාත්තා ටික අප්සෙට් ගහලා මැරුණේ මොකද අම්මා මැරුණට පස්සේ අප්සෙට් කැවුවා අම්මා මැරෙන්නේ හාට් ඇටැක් එකද අම්මා නිකන් පෙරේත ලෝකෙට යන්න පුළුවන් වගේ තරහ නිකන් බින්කරි නැහැ කිව්වා ස්ටයිල් කරා ලස්සන සාරි තිබුණා ඇඳ බලන්ද
ඉඳලා රටවල් ඇවිත් ඔය වගේ හිටියා. ලස්සනයි හැබැයි. අම්මා ලස්සනයි නේද සෛරාංගනේ සේරදින්න වාරු. ඔව්. ෆැමිලි එකම ලස්සනයි. ඊට ලස්සනයි එමුණාට පෙරත් ලෝකෙට තමයි ගියේ මෙල්ල. ඔව් ඔව්. තාත්තත් ඊළඟට තාත්තත් හොඳයි ලස්සනයි. ඔව් ආලියන්සන්. මේ එයා පින් කරගත්තේ නැහැ. පන්සල් වලට බයින්නවා. ඒ වගේ නියම්. ඒ වගේ ඒ කට්ටියගේ විපාක දැන් ඒගොල්ලෝ අපි දෙන පින් ගන්න බෑ කිව්වා. මම පන්සලට දාන දෙනෝ දී කරලා දාන දෙන්නෙත් මම. මේ මුතාල නෙමෙයි කරන්නේ. නමුත් මේ මෙයා මුදවන්න බෑ. පින් ගන්න බෑ කිව්වා. කොච්චර පින් දුන්නත් පින් ගන්න බෑ. මේකේ වැඩේ නේ. මෙයා ඉන්න තැන ගන්නත් බැරි වෙනවා ඊළඟට මේ ආවෙත් තනකට යවන්නත් බෑ. ගෙදරට වෙලා ඉන්නෝ ඊට පස්සේ ඇඟවල වලට රින් ගන්න ඕනේ. ගන්න ඕනේ ඒක තමයි කරන්නේ. ආ මගේ දුවගේ මේ ඇඟ හූරනවා. කිව්ව හැමදාම මම නියපොතු තුනක් පිටේ ගහනවායි කිව්වා. මේ පිට බැලුවත් හරියට මිතේ මැඩම් වේදිකේ තියෙනවද? හැමතිස්සෙම නෑ මේක සෙන ෆෝන් එකට ගත්ත මේ අක්මිය හුර මගේ තෝරලා තිබුණ ඉස්සර. මේ ඒ කියන්නේ අදත් උන්නම් පේන්නේ හැමදාම තියෙන මෙයාට මේ කියනවා නිකන් අත්තලා හැබැයි මෙයාට මේ හීරුවට මේ නැගිටිනකොට හුරලා උදේ නැගිටිනකොට හුරලා ඒ කියන්නේ ලියන්නේ නැහැ. හා. නිකන් හම ඇතුලේ රිදෙන්නෙත් නැහැ. ඉරපු පාරක් තියෙනවා. තියෙනවා තියෙනවා. ඒක එයා කිව්වද මං හුරනවා කියලා? කිව්වා කිව්වා. එදා කිව්වා මම. ඇයි ඇයි මම ඇඟ හුරනවායි කිව්වා. කිව්වා දුවට කිව්වා. මං හුරන ඇඟ හුරනවා. ඇඟ හුරනවා. හැමදාම නියපොතු තුනක් ගන්නවයි කොහොමද? ඇයි? තරහට. තරහට. තරහත් ඉතින් අපෙන් පලි ගන්න හැටි තමයි මේ සාරය. ඒක තරහ වෙන්නේ ආච්චි. ඒක තාච්චුන එහෙම ආදරයටත් ඉන්නම තරහිනුත් ඉන්නවයි කිව්වා. ආ ඉතින් ඒක උඩට පස්සේ ඉඳලා නෑ එයාට අර අපි යාලි මහගෙදරනේ ඉන්නේ. ඒ ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඒකේ හස්බන්ඩ් ගේ මහගෙදරනේ ඉන්නේ. එයාට කැමති නෑ. එයාට අර ඉවෙත් තණ්හාව නිසා උන් ඔක්කොම. ආ තණ්හාවට. හ්ම් හ්ම්. අවුරුදු මගේ දුවට අවුරුදු දෙකක් වයසදී ඔස්ට්‍රේලියාව යන්න හැදුවා ෆැමිලි එකම. ඒකට මම තමයි ඉඩ දුන්නේ නැත්තේ. ඇත්තටම ඔව් මොකක් හරි ආ එපා කරවල මම හිතන්නේ. බලපානවනේ. ඒක නිසා මම තමයි එපා කියන්නේ. අනිත් ගෝදෙන් අතරේ ওই ප්‍රශ්න දිනවා කොනේ. ඔව් ඉඩ දෙන්නේ නැහැ. මට හිතෙන විදිහට කියන්නේ ප්‍රාණවත් වෙන්නේ නැහැ. හොඳට එනවා ටීකින්. කියන්නේ ලිංගික හැදිරෙන යනකොට ප්‍රාණවත් වෙන්නේ නැහැ. ඒක තරහ යන කොට එක්ක කොගෙනේ හරි කවු කියන්නේ. ඕ පස්සේ දැන් ඒව අයින් කරා. නිකන් අමියා ඒ වෙලාවට මේ හරි සෙල්ෆිෂ් ඒ වෙලාවට. එයා ගැන හිතාගත්ත මේ වෙන කියා. කිසිම මේ මං ගැන හිතන්නේ ඒ මුකුත් නැහැ. ඒකත් නිකන් අර සතුටකින් එකතු වෙනවා නෙවෙයි. ඔය ඉතින් දැන් මෙහෙමනේ එක එක මලගිය ප්‍රාණ ඔය විදියට ඇතුල් වෙන්න පුළුවන්. සමාරට බන්ධන කරන්න පුළුවන්. මේ සමාර කටි ඔය මලගිය අය අරගෙන බන්ධනය කරනවා. ඉතින් අතර මේ හෝමියපති ඖෂධ කියලින් කරන්නේ මේ අයගේ ඉන්න මලගිය ප්‍රාණ ඉවත් කළා දානවා වගේ මඟ වටේ තියෙන ඕරායක ශක්තිමත් කරනවා. නැත්තම් කරන්නේ තොල් කරා වුණත් අයගේ තියෙන ඒවා ඉවත් වෙලා නෝ ආපහු වෙනවා. එනවා මඟට අන්න ඒක තමයි. වෙන මොන දේ කරා වුණත් ආපහු එන්න පුළුවන්. පිළිත් තොල් බඳක් මුල කැඩුවර පස්සේ එනවා. එනවනේ. ඔව් ඉතින් ඒක නමුත් හෝමියපති වලින් හෝමියපති වල පිරිත් නූලක් නහසුම බැනන් ඉන්නේ ඉන්න බෑ කියලා ගලවන මටත් ඒක තියෙනවා. ආ තවත් දෙක තුනිනේ කොට අයින් කළා දාන්න හිතෙනවා. ඔව්. සමහර වටත් ඉන්ෆ්ලුවෙන්ස් එක තියෙනවා ඇති. මේ කවුලේ එක කෙනාට යනකොට වටත් ඇඟට යනවා කියලා කියන්නේ. මේ මෙමනේ පිට ඉඳලා ඇතුලට ඕන ඕන වෙලාවට ඇතුලට ගිහලා මට ඇඟට පයින් මේ එක කෙනාගේ මම හරියට අඬනවා මේ ගෙදර හරියට මේ හස්බන්ඩ්ගේ වැඩින්ද මෙච්චර මොකද මේ වට පොඩක් මේ ඕරයක ශක්තිමත් වෙන්න වේටියක් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මේ වට තරහ යනවාද එන්න? තරහ ය දැන් නම් හස්බන්ඩ් එක එකට එක තරහ යනවා. ආ ඒක තමයි. ඌ කවදාවත් නැගිට පණිමින් යනවා. මොකද ඒ තමයි ගෙදර ඉන්න බල්ලපුසට ගිරවට පවා යනවා. යනවනේ පෙරේතාත්ම පිටිකාට යනවා. ඉතින් එතකොට මේ එන්ටර් වෙන්න ආවට පස්සේ ආයි ඕර එක කඩාගෙන නෙන්නේ. එතකොට එතන සිදුර තියෙනවා. එයාට යන්න එන්න ඇක්සස් හදාගන්න. නමුත් අර මේ බෙහෙත් වලින් ඕර එක ශක්තිමත් කරනවා. ඒ මේ පවුරක් බඳවනවා. ඊට පස්සේ උන්ට එන්න බෑ. අන්න ඒකයි මේ ඖෂධ වල මේ ස්පිරිචුවල් මෙඩිසින් නම් නේද තියෙන්නේ. ඒක නිසා ඒ වගේ පවුල් වලට ඇටැක් දෙනවා. මේ වෙලාවට මේ පවුලම මේ ඖෂධ ගැනීම හොඳයි. හොඳයි නේ. සුවපත් වෙනවා. ඔව්. එහෙම තුන් දෙනාටම ගන්නවන සාමාන්‍යයෙන් මැඩම් කීයක් විතර මේ දැන් ඔය අපේ අත්දැකීම නෙලිවනේ ඔච්චර ඔව් එහෙනම් තෑන්කියු බොහොම ස්තුතියි අපිට අපිටගේ මේ මේ අත්දැකීම් බෙදාගත්තා එහෙනම් සුවපත් වේවා